සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ගේ මරණ දඬුවමට ඇති ප්‍රශ්නය. මරණීය දඬුවම් දෙන්න එක මිනිහෙක්වත් නැහැ. ඒ කියන්නේ මේ ලිපි ගොනු නැහැ. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කතානායකට එරෙහිව පෙත්සමක්. අගමැති ගැන ජවිපේ තීරණය. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරලා අපේ ඡන්ද පාවිච්චි වෙන්නේ නැහැ. යලිත් යුද්ධයක් එපා. උතුරේ ජනතාව විරෝධතාවක. බෝතර වෙඩි තැබීමකින් 6 දිනකට තුවාල. මැලේසියා හිටපු අගමැති අත්අඩංගුවට. මද්රාවේ ජාවාරමට සම්බන්ධව මරණ දඬනීය නියමව සිටියදී එම ජාවාරම් සඳහා සම්බන්ධ වන සිරකරුවන්ට අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියේ රටේ ජාතියේ හා මතු පරපුරේ අනාගතය වෙනුවෙන් එය සිදු කළ යුතු බවයි. භද්‍රව්‍ය ජාවාරම් මර්ධනය හා අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. මද්‍රව්‍ය මර්ධනයේ තියෙන නීති රීති මුළුතරම් ශක්තිමත් කරන්න ඕනේ. කොහෙන්වත් පැනලා යන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඉතින් ඒකේ සුරාබන් දෙපාර්තමේන්තුවත් අවශ්‍ය සහයෝගය දෙන්න නීති විරෝධී මද්‍රව්‍ය මත් කුඩු මේවා සම්බන්ධයෙන් වැරදි කරුවන් විදිහට මරණ දඬුවම් මෙච්ච අයගෙන් කීප දිනකට මරණ දඬනය ක්‍රියාත්මක කළ යුතුයි කියන තීරණය මම පහුගිය දවස්වල ගත්තා. ඒ අනුව ඒ අදාළ වාර්තා කැඳෙව්වා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් බලපුවාම මරණ දඬනය දෙන්න එක මිනිහෙක්වත් නැහැ. ඒ කියන්නේ මේ ලිපි ගොනු නැහැ. දැන් මේකට වෙනම පරීක්ෂණයක් කරන්න වෙලා තියෙනවා. අනිත් එක මම මේක වර්ගීකරණය කළා කිව්වා ඒ මරණ දඬන නියමිත කියලා අපි තෝරා ගැනීම ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව කරන්නේ නීති විරෝධී මද්‍රව්‍ය කියන්නේ මත් කුඩු පෙති වගේ ඔය කියපු දේවල් ඒවා බීලා නෙවෙයි විකුණලා අහුවෙලා මරණීය දඬනේ නියම වෙලා සිරගෙදර ඇතුලේ ඉන්න ගමන් නැවත ඒ ව්‍යාපාරයේ ඇතුලේ ඉඳන් කරනවායි කියලා පැමිණිලි තියෙන ඒ අයගේ වார்த்தාවක් දෙන්න අන්න ඒ අය තමයි මේ මරණීය දඬනේට සුදුසු විදිහට සුදුසුකම් ප්‍රකාශයට පත් කෙරුවේ. දැන් මරණීය දඬනේ නියම වෙලා ඉන්න මත් කුඩු සම්බන්ධයෙන් සියලුම දෙනා තමන්ගේ නඩුව ඇපීල් කළා. එතකොට දැන් ඇපීල් කරපු නැති කෙනෙක් නැහැ එක්කෙනෙක්වත්. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා වෙනම පරීක්ෂණ කමිටුවක් පත් කරන්න. දේති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පොලිස් නිලධාරීන්ට මුහුණ දීමට සිදු ඇති ගැටලු කඩිනමින් निराකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. පසුගිය නොවැම්බර් 27 වෙනිදා පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ ගත් තීන්දුව තීරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතියද සමාලෝචනයට ලක් කළා. මද්‍රව්‍ය අලෙවිය සඳහා බලපත්‍ර තිබියදීත් ඒවා ප්‍රදර්ශනය නොකිරීම හා ඉදිරිපත් නොකිරීම වරදක්සේ සලකා නීති ක්‍රියාත්මක කිරීමට නීති සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. බිම සාකච්ඡාවේදී අවධානය යොමු වූ තවත් කරුණු අතර මාර්ග ආරක්ෂාව, මාර්ග අනතුරු වැළැක්වීම, පදික ජනතාවගේ ආරක්ෂාව, ත්‍රිරෝද රථ හා යතුරු පෙදි ප්‍රමිතිය, රියදුරු පාසල් ප්‍රමිතිකරණය ඇතුළු කරුණුද වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද හමුුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීමට නියමිත නඩු තීන්දුවෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡාවට ලක් කෙරුණා. ඉදිරි මැතිවරණයකදී පොදු සංධානයක් ලෙසින් ඉදිරිපත් වීම සඳහා පත් කළ කමිටුවේ සාකච්ඡා අද සිට නැවත ආරම්භ කළ බවයි සාකච්ඡාවට සහභාගී වී ඉන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යයට සඳහන් කළේ. මේක සංධානයක් හැටියට තරඟ කළ යුතු බවත් අපි එතෙන්ද සාකච්ඡා කරන මේ පිළිබඳව සංධානය හැදීමේ කමිටු රැස්වීමටත් නියමිතයි අද. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපි හැමෝම ඉදිරියේ දෙන ඕනෑම මැතිවරණයකට අවශ්‍ය සියලු පියවර ගත යුතුයි කියලා තීරණය කළා. ඒ වගේම අපි කමිටුවක් පත් කරලා තිබුණා ඒකාබද්ධව මැතිවරණයේ ඉල්ලන සියලු පක්ෂයකට එකතු වෙලා නවසන්ධානයකින් ඒ කමිටුවත් අපි නැවත සක්‍රිය කරන්න තීරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පුළුල් සංධානයක් ගොඩනැගීම පිළිබඳ ඉදිරියට කරගෙන සාකච්ඡා වහා මද දවසින් ඉඳලා
ආරම්භ කරන්න තීරණය කළා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කඩිනමින් ලබා දෙන්නේයි හෙට උදෑසන නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපතිතුමා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී පොදුමහත් ජනතාව බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අහපු නඩු විභාගයේ තීරණය ප්‍රමාද නොකර ලබා දෙවි කියලා. ඒ වගේම ජනාධිපතිතුමන් අප වෙත දැනුම් දුන්නා හෙට උදේ වන විට එතුමාත් නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමන්ගෙන් ඉල්ලීමක් කරන අය ඒ සිදු කරන ලද නඩු විභාගයේ තීරණය ප්‍රමාද නොකර ලබා දෙන්න කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා 14 වෙනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුව ඉදිරිපත් කරයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ කල්තබුණු ජනරැලියක් සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. ඔබලාට මතක ඇති මීට වසර දෙකකට පමණ පෙර ගාලු මෝදර පිටියේ අපේ ප්‍රතිවාදීන් හොතට සංවිධානය වෙලා අතිවිශාල ජනතාවක් එකතු කරලා දේශපාලනික වශයෙන් ලොකු හයියක් ලබා ගත්තා. එදා පැමිණි සෙනකට වැඩිය වැඩි ජනගංගාවක් අපි නිර්මාණය කළ යුතුමයි. ඒගොල්ලෝ ලක්ෂයක් කියනවනේ අපි ලක්ෂ දෙකක් කියනවනේ මොකද අපේ ආණ්ඩුව ගෝ ජනතාවට සහන සැලසෙව්වා තෙල් මිල අඩු කරා අද ජනතාව අපේ ආණ්ඩුව රකින්න බලා ඉන්නවා ඒ නිසා මේ ආණ්ඩුව රකින්න ජනතාව ලක්ෂ ගණනින් කොළඹට එන්න ලෑස්තිලා ඉන්නවා අපි බලාපොරොත්තු වෙනවා 14 වෙනිදා වෙනකොට ඉන්දුව හම්බෙයි කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ගරු අධිකරණයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ නිසා අපි ජනබල මෙහෙයුම 17 වෙනිදා තියෙනවා දැන් අද එතුමාලා තීරණය කළා තියෙනවා ප්‍රකාශ කළා තියෙනවා ඒක කල් දානවා සතියකින් කල් දානවා අධිකරණ තීන්දුව ආවට පස්සේ එතකොට දැන් මේ 13 කියලා දාගත්තේ අධිකරණ තීන්දුව එයි කියලා හිතාගෙනද දැන් අධිකරණ තීන්දුව Tamanට ඕන එක නෙවෙයි එන්නේ කියලා දැනෙච්ච හින්දාද කල් දැම්මේ ප්‍රචණ්ඩ ලෙස ඒකට සතුට භුක්ති විඳින්නද 13 ගාලු මෝදොර පිටියට එන්න කලින් ලෑස්ති කළේ අධිකරණ තීන්දුව අදාළ වෙන්නේ නැහැ නේ උද්ඝෝෂණයකට ඇත්ත කතාව ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ පාක්ෂිකයෝ ගෙන්න ගන්න කොළඹට ගෙන්න ගන්න පුළුවන් තත්ත්වක නෙවෙයි ඉන්නේ. විශ්ිල් කරපු ගහපු ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තානාපතිරු ටිකක් ගෙන්න පුළුවන් වෙනනම් ගෙන්නන්න පුළුවන් කෙනෙක් නැහැ. 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට 113 පෙන්වනවායි කියලාත් කියනවා. නීති විරෝධීව රැස් වෙන පාර්ලිමේන්තුව ඇතුලේ අපි බලමු එතුමා 113ද නැත්නම් ඊට වඩා අඩු ගානක්ද පෙන්වන්නේ කියලා. මොදර පොලිස් වසමේ අද සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටිනවා. තුවාල ලැබූ එක් පිරිමි පුද්ගලයෙකුගේ තත්වය අසාධ්‍ය බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. තුවාල කරුවන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයක ගමන් කළ පිරිසකට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. මොදර පඤ්ඤානන්ද හන්දියේ සිට මට්ටක්කුලිය දෙසට මීටර් 100ක් පමණ දුරින් සිද්ධිය සිදුව තිබෙනවා. කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ගොනු කරනවා. නීතිඥ අරුණ ලක්ෂිරි මහතායි පෙත්සම ගොනු කළේ. පෙත්සම් කර නීතිඥවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතු වලට බලපෑමක් සිදු කිරීමට කතානායකවරයා කටයුතු කර ඇති බවයි. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව මත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කරු ජයසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස පෙත්සම් කරු ඉල්ලා සිටිනවා. පසුගිය නොවැම්බර් 13 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඉන් අනතුරුව නොවැම්බර් මාස 14 වෙනිදා සිට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා ක්‍රියා කර ඇති බවට පෙත්සම් කරු චෝදනා කරනවා. ජනාධිපතිතුමා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කොට එම ධුරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මාස 7 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පූජ්‍ය දඹර අමිල හිමියන්. රාජපක්ෂ මහතා පත් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසකට රුපියල් 95000 බැගින් ලබා ගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් දමර අමිල හිමියන්ගෙන් මෙහිදී ප්‍රශ්න කළා. දූෂණ වංචා සහ විශාල අපතේයම් තියනවා කියලා සාධාරණ සමාජයත් හැදීම වෙනුවෙන් පෙනී සිටපු ප්‍රබල සමාජිකයෝ. ඉතින් ඔබ වහන්සේලා වගේ අයත් මෙවැනි විදිහට දීමනා ගන්නෙ. ඉතින් මිනිස්සු ඒක තමයි දැන් කිව්වේ. ඒක අපි හැදුවේ ඒකනේ ඉන්න. ඒකනේ ඉන්න තොරතුරු දැනගැනීමේ පනත එහෙම ගෙනාවේ ඒකනේ ඉන්න. හොරකම් නොකරන්නනේ. කවුරු හරි අවභාවිත කරලා තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් පනිෂ් කළ යුතුමනේ. ඒ ගැන දෙකක් නැහැනේ. ඒක අපිනේ පෙනී සිටි ඕගලන්ට වඩා.
පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කළ යුත්තේ ජනතාව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලිගහ මන්ත්‍රී අද පැවති පක්ෂ නියෝජිත හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කරන්නේ ජනතාව. ජනතාව තීරණය කරනවා මේ කණ්ඩායමට දෙනවද වෙනත් කණ්ඩායමකට දෙනවද. එය අපේ අඩුපාඩුකම් ගැනත් තියෙනවා අපි පිළිගන්න ඕනේ. අපි නොකරපු දේවල් පොරොන්දුනේ සමහර වැඩ කටයුතු කරේ නැහැ. මේ ආණ්ඩුව හොඳද නැද්ද කියලා අපි තමයි තීරණය කරන්නේ ඊළඟ මහමැතිවරණේ. ඒ අයිතිය වෙන කාටවත් දෙන්න බෑ කියලා තමයි අද මේ රටේ ජනතාව කියන්නේ. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව දේශපාලන නියෝජිතයන් විවිධ ස්ථානවලදී අදහස් දක්වුවා. අනිද්දාට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවා අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මයාව පත් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය 113ට වඩා ඉන්නවා කියන යෝජනාව ගෙනල්ලා අපි සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර අය හිතනවා අද අගමැතිවරයෙක් නැහැ කැබිනට් මණ්ඩලයක් නැහැ ඒ සියලුම තනතුරු හිස් කියලා. සම්පූර්ණ වැරදි මතයක්. අභ්‍යාචන අධිකරණයේ තීරණය අර්ථ නිරූපණය කරන්න පුළුවන් එකම විදිය තමයි ඒ තනතුරු කවදොරටත් තියෙනවා. අපේ ශක්ති සම්පන්නම අවස්ථාව අපි නිර්මාණය කරලා අන්න ඒ වෙලාවට එක මැතිවරණයකට නෙවෙයි මැතිවරණ සිය ගණනකට අපි මුහුණ දෙන්නට ලෑස්ති කියන පණිවිඩය අපි දිම්මට්ට මේ හැමෝටම අපි ලබා දෙන්නට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමාගේ පුත්‍රත්නේ සජිත් ප්‍රේමදාස එතුමා කියනවා මම අගමැතිකමට විරුද්ධ නැහැ මම තාත්තගේ අභිමානය රකින්න ඕකට කියනවා අපේ ගම්වල කතාවක් ආසයි බයයි මං අගමැතිකමට එහෙම ආසයි ඒ වුණාට මට බයයි ඇයි මේ බය රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ දිපැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ නියෝජිතින් මේ පිළිබඳ අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවට ඡන්දි දුන්නා. එතුමාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ අපි කිසි වෙලාවක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැති කියලා අපි කියන්නේ නැහැ. ඒක සුදුසුයි කියලා අපි කියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න අපිට විසඳන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විජාතික ප්‍රතිපත්තිය තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර හෝ එක්සත් ජාතික පක්ෂ අනිත් නායකයන් අතර යම් යම් භාෂා හැසිරීමේ ගැටුම් රාජ්‍යතාන්ත්‍රිකයන්ට මුහුණ දීමේ ගැටුම් තියෙන්නට පුළුවන්. පක්ෂයක් හැටියට අපේ ස්ථාවරය පැහැදිලිව රට ප්‍රකාශයට පත් කරා. මේ අගමැති පොරේට අපි කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරලා හෝ හෝ අගමැති ධුරයට පත් කරන්නට හෝ ගෙනෙන කවර යෝජනාවකටවත් ජනතා විමුක්ති පෙරමුණ අපේ ඡන්ද පාවිච්චි වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේදී. විජාතික බලවේගවලට රට පාවා දීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ක්‍රියාත්මක කරමින් පවතින බව සමාජවාදී ජනතා පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දක්වුවා. අද පළවූ අයිලන්ඩ් පත්තරේ තුන්වෙනි පිටුවේ තිබෙන ඉතා වැදගත් ප්‍රවෘත්තිය ඇමරිකානු නාවික හමුදාව සැපයුම්මා මෙහෙයුම් ඒකකයක් ලංකාවේ පිහිටුවා ගැනීමට කටයුතු කරගෙන තිබෙනවා. දැන් මේකට පාර්ලිමේන්තුවේ අවසරයක් ගත්තද රනිල් වික්‍රමසිංහ? නැහැ. මේකට කැබිනට් මණ්ඩලය අනුමැතියක් ගත්තද? නැහැ. මෙහෙම කරන අගමැතිවරයෙකුට මෙච්චර කල් ඉන්නේ ඉඩ දීලා තිබීම තමයි අපෙන් වෙච්ච වැරද්ද. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවයි කියලා කියනවා ඒ එක්සත් ජාතික පක්ෂයේ ගොඩේ ඉන්න හැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නියම කෝදුව වන මැතිවරණ පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙකකට වඩා කල් දාලා ලොකු උද්ඝෝෂණ ඇති කරලා උසාවියේ නඩු දාලා තමයි අන්තිමේදී ඒගොල්ලන් පැවැත්වුවේ. රටේ සාමය ආරක්ෂා කිරීම සෑමගේම වගකීමක්. මේක දේශපාලන අර්බුදයක්. මේ අර්බුදයේදී විසඳුමක් ගන්නට පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය තබල. කවුරුද මේ රට ආණ්ඩු කරන්න කියන එක ජනතාව විසින් තීරණය කළ යුතුයි. අපි වසර දහස්කණක් තිස්සේ මහා ශිෂ්ට සම්පන්න ජාතියක් හැටියට ලෝකේ ඉස්මතු වෙච්ච ජාතියක්. මේ ජාතිය නඩබුම් කරලා දාලා මේ කළු කෝට්කාරයෝ සූදානම් වන්නේ නැවතවරක් අධිරාජ්‍යවාදීන්ගේ පිළිගන්න බවට පත් කරන්න. මේ සොදේශික ජනතාව එකතු වෙලා පරගැති රූකඩ අධිරාජ්‍යවාදී ගැටි පළවා හැරීම සඳහා පරාජය කිරීම සඳහා අපි හැමෝම එකතු විය යුතුයි. ශ්‍රී ලංකාව ලිබියාවක් කරන බවට පළවෙන ප්‍රකාශ පිළිබඳවද වාසුදේව නානායකාර මහතා මෙහිදී අදහස් දක්වුවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. මේ රටේ ඉන්න දේශද්‍රෝහීන් රැලකට මේ රටේ ජනාධිපතිතුමාට ගඩාෆිට අත්වු ඉරණම අත්කර දෙනවාය කියලා කියමින් ජනයා රැස් කරන්ට ඉඩ දීලා ආණ්ඩුවකට බලාගෙන ඉන්න බෑ. මේ වෙනකොටත් පොලිසියේ ඒ ගැන පැමිණිල්ලක් දමා තිබෙනවා. මේ කෙලින්ම ලේවැගිරීමේ තර්ජනයක් මිනිමැරීමේ තර්ජනයක්
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කළ බව කියන ඒ කුමන්ත්‍රණය නැවත සනාථ වීමක් තුමාව බලහත්කාරයෙන් ගඩාවිලම් මරලා දැම්මා වගේ මරලා දාන්න හැකියාවක් නැහැ මොකද නියම ඡන්දකින් බලයට පත් වුණ කෙනෙක්. ඒ නිසා මේ කරන්න හදන්නේ අර රාබී කරේ රාජ්‍යන්වල ඇති වුණ අස්ථාවර තත්ත්වය මේ රටෙත් ඇති කරලා රට ලේ විලක් කිරීමේ ක්‍රියාදාමය තමයි මේ සිද්ධ කරන්න යන්නේ. මේ අරගෙන යන ක්‍රියාදාමය අපි කියන්න කැමති කරුණාකරලා මේ සමරත්න ප්‍රිය මහත්මයාට විරුද්ධව ගන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි පොලිසියට මේ අවස්ථාවේ මතක් කරන්න කැමති. මේ සියල්ල सिद्ध करें मंगे उनके जात्यंतर बड़ा विधियट क्रियात्मक पुद्गले महात्म्य ජනාධිපති වරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවට එක්සත් ජාතික පක්ෂය ගෙන යන ප්‍රචාර තුලින් ජනතාව නොමග යවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සම්රසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළගුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ශ්‍රීපාද සිල්වා මහතාද මෙහිදී අදහස් පළ කළා. දෝෂාභියෝගය බාර දෙන්න පුළුවන්. ඉන් අනතුරුව එය සම්මත කරන අවස්ථාවේදී තුරෙන් දෙක ඡන්දයක් අවශ්‍යයි. ඉස්ලාම දෝෂභියෝගය බාර දෙන්න නීති අනුකූලව 113ක් පාර්ලිමේන්තුවේ භාගයක් අත්සන් කරන්න ඕනේ. මේ වෙනකොට පක්ෂ ගන්නවක් කියලා තියෙනවා. දෝෂභියෝගයට ඒක කවුදක්වත් අත්සන් කරන්නේ නැහැ කියලා. ඉතින් 113 කොහෙන්ද හොයන්නේ? මේ එකෙන් කෙනාගේ පෞද්ගලික න්‍යායපත්‍රවලට අපි කුලප් වෙන්න යන්න ඕනේ නැහැ. ජනාධිපතිවරයා කළා තියෙන හැම දෙයක්ම කළා තියෙන නීති අනුකූලව ව්‍යවස්ථා අනුකූලව ඒ නිසා එතුමාට දොස් කියන්න බෑ කාටවත් දෝෂාභියෝගයක් ගෙනාවයින් පස්සේ ඒ දෝෂාභියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට යවන්න ඕනේ විභාගයේ සඳහා ඉස්සර ඒ ප්‍රොවිෂන් එක තිබුණේ නැහැ එතකොට එහෙම යවන්න පාර්ලිමේන්තුවේ 3න් 2ක් ඕන 3න් 2ක් නැත්නම් එතනින්ම ලොප් වෙනවා දෝෂාභියෝගය ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒක විභාග කරලා ජනාධිපතිවරයා වරදක් කළා තිබෙන බව වාර්තා කරොත් විතරයි නැවත තුනෙන් දෙක ඡන්දයෙන් ජනාධිපතිතුමා ඉවත් කරන්න පුළුවන්. යුද්ධය නිසා 30 වසරක් තිස්සේ ඉමහත් පීඩාවට පත් වූ තවන්ට යලිත් යුද්ධයක් එපා යයි උතුරේ ජනතාව පවසනවා. මේ වෙනුවෙන් විරෝධතා පාගවන් පවා ඔවුන් සංවිධානය කර තිබෙනවා. යුද්ධයෙන් 30 වසරක් පීඩාවට පත් වූ බවත් යලි එවැනි යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් රජෙන් ඉල්ලා සිටිමින් උතුරේ ජනතාව විරෝධතා පාගමනක නිරත වුණා. ඒ වවුනියාව නගරයේදී වවුනියාව පැරණි බස්නවතුම්පල ආසන්නෙන් ආරම්භ වූ විරෝධතා පාගමන ඒ නවයේ මාර්ගයේ ඔස්සේ ගමන් කළා. බසාර් වීදිය හොරොපතාන මාර්ගය හරහා යාපනයේ දෙසට ගමන් කළ විරෝධතා කරුවන් වවුනියාව මහරෝහල මන්සන්දියේදී උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. එහිදී ඔවුන් කියා සිටියේ පසුගියදා වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියේ වැරදි කරුවන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි. මෙවැනි සිදුවීම් මෙන්ම යලි යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට ආරක්ෂක අංශ ඇතුළු රජයේ අවධානය උපරිමයෙන් යොමු විය යුතු බවයි විරෝධතාවට එක් වූ උතුරේ ජනතාව සඳහන් කළේ. පසුගියදා වවුනතිව්වල පොලිසිය දෙදෙනෙක් ඝාතනය කළ සිද්ධිය අපි තරයේ හෙලා දකිනවා. මේ සිද්ධියට සම්බන්ධ වූ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. මේ සිද්ධිය නිසා ජාතීන් අතර ભેදයක් ඇති කිරීමට සමහරුන් උත්සාහ කරනවා. අපිට ඕනේ ජාතීන් අතර සාමය, සමගිය, සහෝදරත්වය වර්ධනය කරගන්න. අපි යුද්ධයෙන් පීඩාවටපත් ජනතාව අපිට තව යුද්ධයක් එපා. අපේ ඊළඟ පරපුර සතුටින් සාමයෙන් ඉන්නයි අපිට ඕන. ජාතීන් අතරත් සහයෝගයක් තිබිය යුතුයි. අක්ලග් මහනතේ නඩෙපෙට බින් පසුව මෙවැනි සිද්ධීන් නැති නොවීමට වග බලා ගත යුතුයි. මේ සිද්ධිය අපි තරයේ හෙලා දකිනවා. රජයේ ජාතීන් අතර සමගිය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. මේ සිද්ධියට අදාළ පාර්ශවයට කිසිම තරාතිරමක් නොමැතිව දඬුවම් කළ යුතුයි. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දරියන්ට නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පවසනවා. නවීන තාක්ෂණියත් සමග වෙනස් වෙමින් පවතින ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය නිපුණතාවෙන් හෙබි තරුණ තරුණියන් නිර්මාණය කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. මේ යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දරියන්ට පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට නොමිලේ අවස්ථාව හිමිවනවා. මෙවගින් MBQ සහතික පත්‍ර මට්ටමේ සිට තාක්ෂණවේදී උපාධි දක්වා වෘත්තීය අධ්‍යාපනයේ හැදෑරීමේ අවස්ථාවද උදාවනු ඇති. වෘත්තීය ක්ෂේත්‍ර 28ක් යටතේ පාඨමාලා 2057ක් පැවැත්වීමට කටයුතු ද තිබෙනවා.
මෙසඳහා දෙවිනපුර පිහිටි අනුමත රාජ්‍ය හා රචීලි අපදිංචි පුහුණු ආයතනවලට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස නිපුණතා සංවර්ධන හා වෘත්ති පුහුණු අමාත්‍යාංශය දෙනුම් දෙනවා. වැඩි විස්තර www.youthjobs.lk වෙබ් අඩවියෙන් හෝ 0112-081-808 යන දුරකථනින් ලබාගත හැකි. ශ්‍රී ලංකාව තුළ සාමය සාධාරණත්වය හා ශක්තිමත් ආයතන පද්ධතියක් බිහි කිරීම සඳහා උපකාර කිරීමට නෝර්වේ රාජ්‍ය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග එක්ව තිබෙනවා. මෙම වැඩසටහනට අදාළ කිවිසුමක් නෝර්වේ රාජ්‍ය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය අතර අත්සන් තිබුණා. මෙම මාස සිට 2020 වසරේ දෙසැම්බර් මාසයේ දක්වා ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 1.5ක මුදලක් හිමිවනවා. වරප්‍රසාද අහිමි වූ ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වගවීම සහතික කිරීම, නෛතික ආරක්ෂාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ආරක්ෂා කිරීම ආදී වැඩසටහන් රැසක් මෙයටතේ ආවරණය කෙරෙනු ඇත. මේ සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk